Introducing 2021 ROG Streak Series, where athletic design and superior cooling meet exceptional performance. අයිබෝන් කියලා පිළිගන්නවා අදත් බබල් ටයිම්ස් YouTube channel එකත් එක්ක එකතුලා ඉන්න ඔයාලා හැම කෙනෙක්ම මම හිතනවා මේ වෙනකොටත් ඔයාලා හැම කෙනෙක්ම ලොකී TV series එකේ පළවෙනි season එක සම්පූර්ණයෙන්ම බලලා ඉවර ඇති කියලා. ඉතින් තාම බලලා ඉවර නැති අය දැන්ම මේ video එක close කරලා ඒක බලලා එන්න. බලපු අය එහෙනම් යමු අද review එකට. මීට කලින් ලොකී පළවෙනි එපිසෝඩ් එකේ රිවිව් එකක් මම අරගෙන ආවා. ඉතින් අපිට දෙවෙනි කොටසේ ඉඳලා තමයි කතා කරන්න තියෙන්නේ. හැබැයි මම පටන් ගන්න අවසාන එපිසෝඩ් එකෙන් ඒ ගැන කතා කරන කලින් මම කැමති ඉස්සෙල්ලම විද්‍යාවේ කාලය කියන දේ හඳුන්වන විදිය ගැන කතා කරන්න. මේ සමහර දේවල් නම් මම මීට කලින් ඉන්ටර්ස්ටෙලර් රිවිව් එකෙදිත් කතා කරා. හැබැයි කමක් නැහැ, මම මෙතනදිත් ආයෙ ඒ ගැන ටිකක් කතා කරන්නම්. විශ්වයේ ආරම්භයේ සිද්ධ වුණ විදිය කියලා විශ්වාස කරන මහා පිපිරුම් වාදය, එහෙම නැත්නම් බිග් බෑන්ග් තියරි එක ගැන ඔයාලා හැමෝම වගේ අහලා ඇති. මේ තියරි එක ඉස්සෙල්ලම ඉදිරිපත් කරේ 1927 අවුරුද්දේදී රුසියානු විද්‍යාචාර්යෙක් වෙන ජෝර්ජ් කැමෝ විසින්. මේක මම මෙහෙම සරලව කියන්නම්කෝ. ඔන්න අපි මේ ජීවත් වෙන විශ්වය බිහිවෙන්න කලින් මේ විශ්වයේ තියෙන සියලුම ශක්තීන් සහ පදාර්ථ අධික ඝනත්වයකින් ඒ වගේම අධික උෂ්ණත්වයකින් එක තැනක හිර වෙලා තමයි තියෙන්නේ. මේක අල්පෙනිති තුඩක් තරමටම බොහොම පුංචි ලක්ෂයක්. අපි මේකට තාරකාවක් කියලා කියමුකෝ. අපි දන්නවා තාරකාවක් මිය යන ක්‍රමයක් තමයි සුපර්නෝවා පිපිරුමක් කියන්නේ. එතකොට ඒ තරුව කළු කුහරය බවට පත් වෙනවා. ඉතින් මේ පුංචි තිතත් එක වෙලාවකදී සුපර්නෝවා ආකාරයේ පිපිරුමකින් තමන් සතු සියලුම පදාර්ථ සහ ශක්තීන් නිදහස් කරනවා. ඊට පස්සේ මේ එළියට එන ශක්තීන් සහ පදාර්ථ වලින් තමයි අපි දැන් මේ දකින චක්‍රාවාට, මූලද්‍රව්‍ය, ග්‍රහවස්තු, තාරකා මේ හැමදේම නිර්මාණය වෙන්නේ. එතකොට අර පිපිරුම සිද්ධ වුණ ලක්ෂයට අපි කියනවා නේකඩ් සිංගුලරිටි කියලා. සිංගුලරිටි එකක් කියන්නේ කළු කුහරයක් හඳුන්වන තවත් නමක්. 1929 අවුරුද්දේදී අභ්‍යවකාශය නිරීක්ෂණය කරපු අපි හැමෝම දන්න එඩ්වින් හබල් කියන ශ්‍රේෂ්ඨ විද්‍යාඥයා දකිනවා ටිකක් අමුතු දෙයක්. ඒ තමයි මේ විශ්වයේ පවතින ග්‍රහ වස්තුන් හැමදාම එකම දුරකින් තියෙන්නේ නැහැ කියන එක. මේවා ටිකෙන් ටික එකිනෙකාගෙන් ඈත් වෙමින් තමයි තියෙන්නේ. අපි මේකට කියනවා විශ්වයේ ප්‍රසාරණය කියලා. උදාහරණයක් ගත්තොත් මල්වැඩිල්ල පිපිරුවම නිදාසෙන ගිනි පුපුරු ක්‍රමක්‍රමයෙන් එකිනෙක ඈත් වෙලා යනවනේ. අන්න ඒ වගේ. ඉතින් මේ විශ්වයේ ප්‍රසාරණය තමයි අපි කාලය විදියට හඳුන්වන්නේ. ඒ කියන්නේ කාලය සහ අවකාශය කියන්නේ දෙකක් නෙවෙයි එකක්. තවිදිකින් කිව්වොත් එකම කාසියක දෙපැත්තක්. මේ නිසා තමයි මේක විද්‍යාවේදී ටයිම් ස්පේස් එහෙම නැත්නම් කාලවකාශය කියන එක නම් තනි නමකින් හඳුන්වන්නේ. හැබැයි මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. සුපර්නෝවා පිපිරුමකින් පස්සේ අපි දන්නවනේ කළු කුහරයක තියෙන අධික ගුරුත්වය නිසා එයවට තියෙන හැමදේම ඒ කළු කුහරය ඇතුළට ඇදලා ගන්නවා කියලා. අඩුම තරමේ ආලෝකයටවත් බැහැ කළු කුහරයකින් බේරිලා ඉන්න. එහෙනම් ඇයි මේ බිග් බෑන්ග් එකෙන් එළියට විසිවෙන පදාර්ථ ආයෙත් නේකඩ් සිංගුලරිටි එක ඇතුළටම ඇදලා යන්නේ නැත්තේ? හේතුව තමයි මේ ගුරුත්වයට ප්‍රතිවිරුද්ධව ක්‍රියා කරන අඳුරු ශක්තිය නිසා. මේ අඳුරු ශක්තිය එහෙම නැත්නම් ඩාර්ක් එනර්ජි එකේ උදව්වෙන් තමයි අභ්‍යවකාශ වස්තුන් එකිනෙක ඈත් වෙවි යන්නේ. ඉතින් මේ විදිහට විශ්වයේ ආරම්භය සහ කාලවකාශයේ ගලා යාම ගැන අදහසක් තිබුණට ගොඩක් කාලයක් යනකම් විද්‍යාචාර්යන්ට මේ කාලවකාශයේ අවසානේ, ඒ කියන්නේ මේ විශ්වයේ විනාශය සිද්ධ වෙන්නේ කොහොමද කියලා පැහැදිලි තීරියක් තිබුණේ නැහැ. පස්සේ කාලෙක මේ ගැන බොහොම ඉන්ටරෙස්ටින් තීරිය එකක් ආවා. ඒ තමයි බිග් ක්‍රන්ච් තීරිය එක. මෙතනදී කියවෙන්නේ විශ්වයේ ප්‍රසාරණයට උදව් කරන අඳුරු ශක්තිය ටිකෙන් ටික ෂොය වෙලා ගිහිල්ලා ගුරුත්වාකර්ෂණයේ එක තැනකදී දිනනවා. එතකොට ආයෙමත් ග්‍රහ වස්තුන් එකිනෙකට ලං වෙලා විශ්වය ආයෙමත් හැකිලෙන්න පටන් ගන්නවා. මේ විදිහට හැකිලිලා යන විශ්වය නේකඩ් සිංගුලරිටි එක විසින් ආයෙමත් ගිල ගන්නවා. මොකද ඒක තියෙන අධික ගුරුත්වය නිසා. අපි කාලයේ රේඛාවක් විදිහට අඳොත් මේ කතන්දරය අපිට අඳින්න වෙන්නේ මෙන්න මෙහෙම. ඒ කියන්නේ අපේ මේ විශ්වයේ තියෙන මන්දාකිනී පදාර්ථ ශක්තියින් මේ හැමදේම ආයෙමත් නේකඩ් සිංගුලරිටි ඇතුළට ඇදලා යනවනේ. එතකොට ආයෙමත් කාලයකදී සුපර්නෝවා පිපිරුමක් කරා මේ ශක්තිය නැවතත් නිදහස් වෙන්න පුළුවන්. ඉතින් සමස්තයක් විදියට කිව්වොත් අපි මේකට කියනවා විශ්වයේ චක්‍රීය ස්වභාවය කියලා.
ඉතින් දැනට පොඩ්ඩක් මෙන්න මේ චක්‍රීය කාලයේ කතන්දරේ ඔළුවේ තියාගෙන අපි යමු ලෝකී ටීවී සීරීස් එකේ අවසාන එපිසෝඩ් එකට. එපිසෝඩ් එක පටන් ගනිද්දිම පෙන්වන්නේ මොකද්ද කියන එක මං හිතන්නේ දැන් ආයෙම තමුතුවෙන් පැහැදිලි කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. හැබැයි මෙතනදී සිංගියුලරිටි එකක් නෙවෙයි දෙකක්ම අපි දකිනවා. සිංගියුලරිටි එකක් එහෙම නැත්තම් කළු කුහරයක් මොන වගේද කියලා අද වෙනකනොත් විද්‍යාවට හොයාගන්න පුළුවන් වෙලා නැහැ. මේකට හේතුව මම ඉන්ටර්ස්ටෙලර් රිවිව් එකේදී කිව්වා. ඒ නිසා මම මෙතනදී ආයෙමත් ඒක තව දිග්ගස්සන්න යන්නේ නැහැ. හැබැයි දැකලා නැති වුණාට විද්‍යාචාර්යන්ට අදහසක් තියෙනවා කළු කුහරයක් මෙන්න මේ වගේ ඇති කියලා. ඒ අදහසට සමාන රූපයක් අපිට ඉන්ටර්ස්ටෙලර් ෆිල්ම් එකේදී බලාගන්න පුළුවන් වුණා. ඉතින් ඒ දැකපු වගේම සැකස්මත් තමයි අපි මෙතනදී දකින්නේ. ඒ නිසා අපි අනුමාන කරමු මේ තියෙන්නේ නේකඩ් සිංගියුලරිටි දෙකක් කියලා. ඒ කියන්නේ විශ්වයන් දෙකක්. හැබැයි මේ කියන්නේ සමාන්තර විශ්වයන් දෙකක් නෙවෙයි වෙන වෙනම විශ්වයන් දෙකක්. කතාව ආරම්භයේදී අපිව මේ එක විශ්වයක ටයිම් ලයින් එක දිගේ ටික දුරක් එකගෙන යනවා. එතකොට අපිට මේ ටයිම් ලයින් එකේ එක එක කාලවලදී එක එක මිනිස්සුන්ගේ කටහඬවල් අහන්න පුළුවන්. මේ දෙබස් සැබෑ ලෝකෙ හිටපු ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ වගේම මාවල් චරිතවල අපි මීට කලින් ෆිල්ම් වල අහපු දෙබස් වල කවලමක්. ඔන්න ටයිම් ලයින් එක දිගේ ගිහින් අපි යනවා මේක අවසාන වෙන තැනට. එතකොට අපිට බලාගන්න පුළුවන් මේ කාසල් එක තියෙන්නේ සම්පූර්ණයෙන්ම ටයිම් ලයින් එකෙන් පිට තියෙන ඇස්ටරොයිඩ් එකක් උඩ කියලා. මේකේ ඉන්න කෙනාට ජනෙලෙන් එළිය බැලුවම ටයිම් ලයින් එක හරියට ගේ ඉස්සරහා තියෙන පාරක් වගේ බලාගන්න පුළුවන්. රූප සටහනකින් ගත්තොත් මෙන්න මේ වගේ තැනක තමයි කාසල් එක තියෙන්න ඕන මම අනුමාන කරන විදියට. ඉතින් අපිට මේ බිග් ක්‍රන්ච් එකේ කියන විනාශය සංකේතවත් කරනවා මේ කාසල් එකේ තියෙන ඉරිතලුණු සහ විනාශුණු ස්වභාවයෙන්. හැබැයි මේක වැරදියට තේරුම් ගන්න එපා, මේක විනාශ වෙමින් පවතිනවා කියලා නෑ. මේක මේ විදියටමයි හැමදාමත් තියෙන්නේ. මීට වඩා නරක වෙන්නෙත් නෑ, හොඳ වෙන්නෙත් නෑ. එතකොට මෙයාටයි හී හූ රිමේන්ස් කියලා කියන්නේ. මේකටත් මට මගේම කියලා පොඩි තියරියක් තියෙනවා. මෙයා ඉන්නේ බිග් ක්‍රන්ච් එකේනේ. ඉතින් මේ අවස්ථාව වෙද්දී ගුරුත්වය ඇදීම නිසා ග්‍රහලෝක එකිනෙක ගැටිලා මිනිස්සු සත්තු ඔක්කොම මැරිලා ඉවරයි. ඉතින් ටයිම් ලයින් එකේ මේ හරියේදී මේ විනාශයෙන් බේරිලා ඉන්න එකම කෙනා තමයි මේ කාසල් එකේ ඉන්න කෙනා. ඉතින් ඒ නිසා වෙන්න ඕන මෙයාට ඉතිරි වුණ එකම කෙනා. එහෙම නැත්තම් හී හූ රිමේන්ස් කියලා කියන්නේ. එතකොට අර ටීවී එකෙන් ප්‍රූන් කරන අය කියලා වැටෙන වොයිඩ් එක තියෙන්නේ මෙන්න මේ හරියෙන් වෙන්න ඕන. මේ දෙක වෙන් වෙන සීමාව තමයි අලයත් කියන වලාකුළු සත්‍ය ආරක්ෂා කරන්නේ. මේ හී හූ රිමේන්ස් කියන්නේ මාවල් කොමික් වල අපිට හමු වෙන කෑන් ද කොන්කර කියන කාලයාත්‍රිකයාගේම වෙරියන්ට් එකක්. ඉතින් කෑන් ද කොන්කර ගැන ඔයාලට ඉන්ටර්නෙට් එකේ සර්ච් කරොත් තව විස්තර හොයාගන්න පුළුවන්. මම මේ රිවිව් එකේදී ගැන ලොකු විස්තරයක් කතා කරන්න යන්නේ නැහැ, මොකද වීඩියෝ එක දිග වැඩි වෙන නිසා. හරි, මම මේ කිව්වේ කාසල් එක ගැනයි හී හූ රිමේන්ස් ගැනයි මගේ පෞද්ගලික තේරුම් ගැනීම. මීට වඩා වෙනස් අදහස් ඔයාලට තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඒව කමෙන්ට් කරන්න. ඉතින් ඔන්න කාසලකට ඇතුළු වුණාම අපිට බලාගන්න පුළුවන් වෙනවා මෙච්චර කල් හරිම හුරුතල් විදියට හිටපු මිස් මිනිට් පේන තරම් නම් හුරුතල් නෑ කියලා. මෙතනදී ආපු ගමන ආයමත් හරවල යවන්න මිස් මිනිට් මේ දෙනට ඔෆර්ස් දෙකක් දෙනවා. ලොකීට දෙන ඔෆර් එක තමයි හැමදාම යාගේ හීනේ වෙලා තිබුණ ඇස්ගාඩ් වල රජකම, ඒ වගේම තානෝස මරලා දාලා ඉන්ෆිනිටි ගොන්ඩලට් එක අයිති කරගන්න එක. සිල්විට ආයමත් නිදහසත් එක්ක ලොකී එකම ටයිම් ලයින් එකේ ජීවත් වෙන චාන්ස් එකක් හදලා දෙන්නම් කියලා කියනවා. මේක ඇත්තටම මේ සේක්‍රට් ටයිම් ලයින් එක සෑහෙන අවුල් වෙන විදිය වැඩක්. නිකමට හිතන්න ඇලිගේටර් ලොකි අල්ලපු ගෙදර පූසව කන එක ටීවී එකට එච්චර ලොකු ප්‍රශ්නයක් වුණා නම් මේ ලොකිලා දෙන්නෙක් එකම ටයිම් ලයින් එකකට දාන එක කොච්චර ලොකු ප්‍රශ්නයක් වෙන්න ඕනද? අනිවාර්යයෙන්ම මේ ඔෆර් එක පිටිපස්සේ වෙනම කතාවක් තියෙන්න පුළුවන් සහ දෙවෙනි සීසන් එකට මේ කතන්දරේ ගොඩක් වැදගත් වේවි කියලා මං හිතනවා. ඉතින් ලොකිලා දෙන්න මේකට එකඟ වෙන්නේ නැහැ. ඒ නිසා මිස් මිනිට් ළඟට යනවා රෙවෝන ළඟට. ගිහින් ඩොකියුමන්ට්ස් වගේක් දෙනවා. අපි දන්නේ නැහැ මොනවද මේ දුන්නේ සහ රෙවෝන මොනවද මේවෙන් දැනගත්තේ කියලා. කොහොම හරි මොබියස් ආවට පස්සේ රෙවෝන එතනින් පැනලා යනවා. මේ යන්නේ මොන කාලයටද එහෙම නැත්තම් කොහෙටද කියලාවත් කිසිම හොඩුවාවක් අපිට ලැබෙන්නේ නැහැ මෙතනදී. කොහොම වුණත් යන්නේ අර යාට ලැබුණ ඩොකියුමන්ට්ස් වල තිබුණ විස්තර අනුව වෙන්න පුළුවන්. කොමික් වල විදියට නම් රෙවෝන රෙන්ස්ලේ කියන්නේ කෑන් ද කොන්කර ආදරය කරන කෙනා. ඉතින් අපි බලමු සිනමැටික් යුනිවර්ස් එකේදී මේ දෙන්නට කතන්දරයක් තියෙවිද කියලා.
මේ යද්දි රෙමෝනා කියනවා තමන් යන්නේ ෆ්‍රී විල් එක හොයාගෙන කියලා. මේකට තේරුම් දෙකක් තියෙන්න පුළුවන්. එකක් තමයි ඇත්තටම රෙමෝනා මේ නිදහස් චින්තනය හොයාගෙන ගියා. එහෙම නැත්නම් අපි දන්නවා හැමදාම රෙමෝනාගේ කැමැත්ත තිබුණේ ටීවී එක ආරක්ෂා කරන්න. ඒක තමයි එයාගේ ෆ්‍රී විල් එක විදියට දැක්කේ. ඒ කියන්නේ දෙවෙනි තේරුම තමයි රෙමෝනා ගියේ තවදුරටත් ටීවී එක ආරක්ෂා කරන්න පුළුවන් තැනකට වෙන්න පුළුවන්. ඉතින් කාසල් එක ඇතුලේ අපිට බලාගන්න පුළුවන් ටයිම් කීපර්ස් ලගේ ප්‍රතිමා තියෙනවා. ඇත්තරම මෙහෙම කට්ටියක් හිටියද නැද්ද කියන එකට වඩා මම දකින්නේ මේ හී හූ රිමේන්ස් ටිකක් කලාත්මක විදියට මේ ටයිම් ලයින් එක පාලනය කරනවා කියන එක. මොකද තමන් තමයි ටීවී එක පාලනය කරන්නේ, මේ වැඩ කරන හැම කෙනෙක්ම වේරියන්ස් ලා කියලා කියනවට වඩා පොඩි සුරංගනා කතාවක් කියලා තමන් තිරේ පිටිපස්සෙ ඉඳගෙන මේක පාලනය කරද්දි තමනුත් ආරක්ෂිතයි සහ ටීවී එකේ සේවකයන් කිසිම ප්‍රශ්න කිරීමක් නැතුව සතුටින් වැඩ කරන්න පෙළඹෙනවා. ඉතින් මේ හීහු රිමෙන්ස් කියන විදියට මෙයා 31 වෙනි සියවසේ ජීවත් වුණ ඉතාම ශ්‍රේෂ්ඨ විද්‍යාචාර්යෙක්. ඔහු හොයාගන්නා නිදහස් චින්තනය නිසා කාලයේ අතු බෙදෙනවා සහ ඒ කාල රේඛාවල එකම පුද්ගලයාගේ වෙනස් වෙනස් ප්‍රභේද ඇති වෙනවා කියලා. ඒත් ෆ්‍රී විල් එක නිසා කොහොමද කාලය අතු බෙදෙන්නේ? මෙන්න මෙතනට එනවා බී තියරි ඔෆ් ටයිම්, එහෙම නැත්නම් බ්ලොක් යුනිවර්ස් තියරි එක. මේ කාලයේ ගලා යාම හඳුන්වන එකිනෙකට ප්‍රතිවිරුද්ධ අදහස් දෙකක් වෙන ඒ තියරි ඔෆ් ටයිම් සහ බී තියරි ඔෆ් ටයිම් කියන කන්සෙප්ට් දෙකම ගැන මම ටිකක් ගැඹුරින් පැහැදිලි කරා ඉන්ටෙස්ටලර් දෙවැනි රිවිව් එකේදී. මම දැන් මේ කියන දේ තවත් හොඳින් තේරුම් ගන්න නම් අනිවාර්යයෙන්ම ඒ වීඩියෝ එකත් බලන්න. මම පහල ඩිස්ක්‍රිප්ෂන් එකේ ඒකේ ලින්ක් එක දාලා තියෙනවා. මේ වීඩියෝ එකේදී මම කතා කරන්නේ බී තියරි එක ගැන විතරයි. බ්ලොක් යුනිවර්ස් තියරි එකට අනුව බිග් බෑන් එකේ ඉඳලා බිග් ක්‍රන්ච් එක දක්වාම සම්පූර්ණම ටයිම් ලයින් එක මේ වෙනකොටත් නිර්මාණය වෙලා ඉවරයි. ඒ ටයිම් ලයින් එකේ අපි හිතාගෙන හිටියට අපිට ඕන දේවල් අපි කරනවා කියලා ඇත්තම සිද්ධ වෙන්නේ ඒ ටයිම් ලයින් එකේ කොහොමත් සිද්ධ වෙන්න තිබුණ දේවල්. ඒ කියන්නේ මේ ටයිම් ලයින් එක ඇතුලේ කොහොමත් අපිට ෆ්‍රී විල් එකක් නැහැ. හැබැයි අපිට ෆ්‍රී විල් එකක් නැහැ කියන්නත් බෑ. එකම වෙනස ඒ වෙනස් වෙන දේ ගමන් කරන්නේ වෙනමම ටයිම් ලයින් එකක. උදාහරණයක් විදිහට අපි ඇල්බර්ට් අයින්ස්ටයින්ගේ ස්පෙෂල් රිලේටිවිටි පැහැදිලි කරන ලයිට් කෝන් තියරි එක ගනිමුකෝ. ඔන්න මේ තියෙන්නේ මේ මොහොත, ඒ කියන්නේ වර්තමානය. එතකොට මේ තියෙන අනාගතය, මේ තමයි අතීතය. අතීතය සහ අනාගතයේ පොසිබිලිටිස් ගොඩක් තියෙනවා සිද්ධ වෙන්න පුළුවන්. විශේෂයෙන්ම අනාගතයේ පොසිබිලිටික තීරණය වෙන්නේ මේ මොහොතේ මම ගන්න තීරණය අනුව. හැබැයි මම කලින් කිව්වනේ බ්ලොක් යුනිවර්ස් එකේ මේ හැම බ්ලොක් එකක්ම මේ වෙනකොටත් හැදිලා ඉවරයි කියලා. ඒ කියන්නේ මම මේ මොහොතේ කරන දේ මේ වෙනකොටත් ලියවිලා ඉවරයි. ඒ අනුව ඊළඟ මොහොතේ වෙන දේත් ලියවිලා ඉවරයි. හරි. ඔන්න අපි සිදුවීමක් ගනිමු. ඔයා දැන් කරන්නේ මගේ මේ වීඩියෝ එක බල බල ඉන්න එක. ඒක එහෙම වෙන්නේ මීට විනාඩි කීපයකට කලින් ඔයා මගේ වීඩියෝ එක ක්ලික් කරන්න තීරණය කරපු නිසා. හැබැයි ඒක ඔයාගේ තීරණයක් නෙවෙයිනේ, කොහොමත් මේ ටයිම් ලයින් එකේ සිද්ධ වෙන්න තිබුණ දෙන්නේ. හිතන්න ඔයා ඒ වෙලාවේදී මගේ වීඩියෝ එක ක්ලික් කරන්න හිතන්නේ නැතුව YouTube ක්ලෝස් කරලා දාලා පොඩ්ඩක් ගෙදරින් එළියට යන්න තීරණය කරා කියලා. එතකොට ඔයාට මේ වෙලාවේදී හම්බ වෙනවා ලස්සන බලු පැටියෙක්, ඔයා එයාව අරගන්නවා හදාගන්න. හැබැයි මේ සිදුවීම මේ ප්‍රධාන ටයිම් ලයින් එකේ සිද්ධ වෙන්න තිබුණ දෙයක් නෙවෙයි. ඒ නිසා එතනින් පටන් ගන්නවා නෙක්සස් ඉවෙන්ට් එකක්. ඔයා ඔයාගේම වේරියන්ට් එකක් බවට පත් වෙනවා. එතකොට ප්‍රධාන ටයිම් ලයින් එකේ ඉන්න ඔයා මගේ මේ වීඩියෝ එක බල බල ඉන්න අතරේදී ඔයාගේ අනිත් වේරියන්ට් එක බලු පැටියත් එක්ක වෙනම අලුත් ටයිම් ලයින් එකක යනවා. ටික දුරක් ගිහින් ත්‍රෙෂෝල්ඩ් එක පහු කරාට පස්සේ මේ ටයිම් ලයින් එක සම්පූර්ණයෙන්ම නිර්මාණය වෙනවා. ඒ කියන්නේ මෙතන තවත් වෙනම බ්ලොක් යුනිවර්ස් එකක් හැදෙනවා. එතකොට තවදුරටත් ඒක විනාශ කරන්න බෑ. ලියවෙන මුල් හරියේදී ඒක ප්‍රධාන ටයිම් ලයින් එකෙන් වෙන් කරලා වොයිඩ් එකට යවන්න පුළුවන්. ඒක තමයි ටීවී එකෙන් මෙච්චර කාල කර කර හිටියේ. ඉතින් ඒ හැදෙන ටයිම් ලයින් එක විනාශ කරන්න බැරි වුණොත් මේ ටයිම් ලයින් එකේ ඉන්න හැම කෙනෙක්ගේම වේරියන්ස් ඒ ටයිම් ලයින් එකෙත් හැදෙන්න පටන් ගන්නවා. ඒ වගේම ඒ මොහොතේදී ඒ අයගේ ෆ්‍රී විල් එක අනුව වෙනස් වෙනස් අය බවට පත් වෙනවා. සමහරට ප්‍රධාන ටයිම් ලයින් එකේ බොහොම අහිංසක කෙනෙක් අර අලුත් ටයිම් ලයින් එකේදී ගොඩක්ම නපුරු බලවත් කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් කවුරු හරි කෙනෙක් මෙහෙම හදන ටයිම් ලයින් එකක තමන්ගේ වඩා දුෂ්ට වේරියන්ට් එකක් නිර්මාණය වේවි කියන බය නිසා තමයි මේ හී හූ රිමේන්ස් ටයිම් ලයින් එකේ අත බෙදෙන්න ඉඩ නොදී තියාගන්නේ. මොකද මෙයා කලින් වතාවේ පරාජය කරපු තමන්ගේ වේරියන්ට්ස්ලා හැම කෙනෙක්ම වගේ මෙයාට වඩා ගොඩක්ම නපුරු සිතුවිලි තියෙන අය නිසා.
එතකොට මේ හී හෝ රිමේන්ට තියෙන එකම ආයුධය වෙන්නේ මොඩිෆයි කරපු ටෙම්පෑඩ් එකක් විතරයි. හැබැයි මේක අනිත් ඔක්කොටම වඩා බලවත්. එතකොට මෙයා කියන විදිහට මේ කාලය අවසානයේ තියෙන කාසල් එක අර වොයිඩ් එකෙන් වෙන් කරලා තියාගත්ත අලයස් කියන්නේ එයා හිටපු ප්‍රධාන රියලිටි එකේ තිබුණ සියලුම කඳුළු වලින් නිර්මාණය වුණ සතෙක්. ඒ වගේම මේ සත්වයාට කාල අවකාශය භෞතිකව දැනෙනවා. ඉතින් මේ සත්වයාගේ බලයන් පාවිච්චි කරලා තමයි පළවෙනි වේරියන්ට් තමන්ගේ ටයිම් ලයින් එක විතරක් ඉතුරු කරගෙන අනිත් ඔක්කොම ටයිම් ලයින් ටික විනාශ කරලා දාන්නේ. එතකොට මේ ඉතුරු කරගත්ත ටයිම් ලයින් එකේ කියන්නේ අර මුල් වේරියන්ට් හිටපු ටයිම් ලයින් එක තමයි අපි කතාවේදී ප්‍රධාන ටයිම් ලයින් එක, තව විදිහකට කිව්වොත් සේක්‍රට් ටයිම් ලයින් එක විදිහට දකින්නේ. ඉතින් මේ වෙනකොට ටීවී එකේ තත්ත්වය සම්පූර්ණයෙන්ම වගේ අවුල් වෙලා, මොකද මොබියස් ටීවී එකේ අයව ඒකට විරුද්ධ කරවල, ඒ වගේම හන්ටර් B-15 උත් ඒ වැඩේම කරනවා. ඊළඟට රෙවෝනා ටීවී එක දාලා පැනල ගිහින් දැන් ටීවී එක සම්පූර්ණයෙන්ම පාලනයෙන් තොරයි. ඔන්න ආයෙමත් කාල රේඛාවේ අතු බෙදෙන්න පටන් ගන්නවා. ඉතින් කාලය අත නොබෙදී තියෙන තාක්කල් මේ ටයිම් ලයින් එකේ සිද්ධ වෙන දේවල් හී හු රිමේන්ස්ට පැහැදිලිව බලා ගන්න පුළුවන්. නමුත් අත බෙදුනොත් එතනින් එහාට සිද්ධ වෙන දේ එයාට දැනගන්න පුළුවන් කමක් නැහැ. මොකද මිනිසුන්ගේ ෆ්‍රී විල් එක නිසා ඕනම තැනක ඕනම දෙයක් සිද්ධ වෙන්න පුළුවන්. හී හු රිමේන්ස් ඉන්නේ මොකක් හරි එක ටයිම් ලයින් එකක නම් මේක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද ටයිම් ලයින් එක සම්පූර්ණයෙන්ම ලියවිලා ඉවර වෙච්ච දෙයක් නිසා මේකේ සිද්ධ වෙන ඕනම දෙයක් දැනගන්න පුළුවන්. හැබැයි මෙයා ඉන්නේ ඒ හැම එකකටම පිටින්. ඒ නිසා මේ හැම ටයිම් ලයින් එකකින්ම මෙතනට බලපෑමක් තියෙනවා. ඉතින් හරියටම කිව්වොත් මල්ටිවර්සල් වෝ එකෙන් විශ්වය බේරගන්න ඕන නිසා මේ හී හු රිමේන්ස් ජීවත් වෙන තෝරගන්නේ අන්තිම අනාරක්ෂිත තැනක්. ඉතින් මල්ටිවර්ස් එක නිර්මාණය වෙන ගත්තම හී හු රිමේන්ස් උත්සාහ කරනවා මේක පාලනය කරන එක තවදුරටත් තමන්ට කරන්න බෑ, මේක ලෝකෙලා දෙන්නට බාර දෙන්න ඕන කියලා. මෙතනදී ලෝකේ හිතනවා හී හු රිමේන්ස් කියන්නේ ඇත්ත කියලා. ඒ වගේම ඔහු මැරුවතින් සිද්ධ වෙන දේ ගොඩක් භයානක වෙන්න පුළුවන්. මොකද මේ තරම් කාලාවකාශය ගැන දැනුමක් පාලනය කිරීමේ හැකියාවක් තියෙන කෙනෙකුගේ වෙනත් නපුරු විදිහේ වේරියන්ට්ස්ලා මතු වුණොත් සිද්ධ වෙන්න පුළුවන් දේ මීට වඩා ගොඩක්ම වෙනස් තත්ත්වයක් වෙන නිසා. නමුත් සිල්ලිට ඕන වෙන්නේ තමන්ට කරපු දේ පලිය ගන්න, ඒ වගේම මිනිස්සුන්ගේ ෆ්‍රී විල් එක නිදහස් කරන්න. ඉතින් මේ තර්ක විතර්ක යන අතරේදී එළිය ටයිම් ලයින් එක සම්පූර්ණයෙන්ම නිදහස් වෙන ගමන් තියෙන්නේ සිල්වි හී හු රිමේන්ස්ගේ ටෙම්පෑඩ් එක අරගෙන ලොකීව ආයෙමත් ටීවී එක ඇතුළට යවනවා. මොකද ලොකි සිල්විට හී හු රිමේන්ස්ව මරන්න නොදී සිල්වි එක ගින් දිගටම සටන් කරන නිසා ඉතින් ලොකීව මෙතනින් එළියට දැම්මට පස්සේ සිල්වි හී හු රිමේන්ස්ව මරලා දානවා. මේ මරලා දාද්දි හී හු රිමේන්ස් මේකෙන් බේරෙන්නවත් කිසිම පොඩි හරි උත්සාහයක් ගන්න නැහැ කියලා අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේකට හේතුව තමයි අපි අර කලින් කතා කරපු චක්‍රීය කාලය. ඉතින් අනිවාර්යයෙන්ම හී හු රිමේන්ස් දන්නවා තමන් නැවතත් මේ යුනිවර්ස් එකේ බිහි වෙනවා කියලා. මේක හරියට ලූප් එකක් වගේ නැවත නැවත රිපීට් වෙනවා කියලා. ඉතින් මේ නිසා තමයි හී හු රිමේන්ස් පොඩ්ඩක්වත් උත්සාහ කරන්නේ නැත්තේ බේරිලා යන්න. ඔන්න මෙතනින් එහාට තමයි අපිට ගොඩක්ම කුතුහලයක් දැනෙන, ඒ වගේම සීසන් 2 එකට පාර කපන සිදුවීම වෙන්නේ. මීට කලින් අපි දැකපු ටීවී එක කියන්නේ ටයිම් ලයින් එකේ අතුබෙදෙන එක නවත්තන සබල පිරිසක් ඉන්න තරක් වුණාට මේ වතාවේ අපිට දකින්න ලැබෙන්නේ ටයිම් ලයින් එකේ අතු වවන පිරිසක්. ඒ වගේම ලොකි ගිහිල්ලා මොබියස් එක කතා කරන්න හැදුවත් මොබියස් ලොකි වඳුර ගන්නේ නැහැ. ඊළඟට ලොකි බලනවා ලයිබ්‍රේකෙන් එළියේ තිබුණ ප්‍රතිමාව දිහා. කලින් අපි දෙවෙනි එපිසෝඩ් එකේදී දැක්කා මෙතන තිබුණේ ටයිම් කීපර්ස්ලාගේ පිළිම. හැබැයි දැන් තියෙන්නේ හී හෝ රිමෙන්ස්ගේ ප්‍රතිමාවක්. ඉතින් මෙතනදි මගේ අනුමානය තමයි ටීවී එකේ පාලනය බිඳ වැටෙන වෙලාවේදී ටයිම් ලයින් එකේ අතු බෙදෙන්න පටන් ගත්තා. ඒවා ත්‍රෙෂෝල්ඩ්ස් පහු කරගෙන ගිහිල්ලා වෙන වෙනම පැරලල් යුනිවර්ස් බවට පත් වෙන්න ඇති. මේ යුනිවර්ස් වල අනිවාර්යයෙන්ම හී හූ රිමේන්ස්ගේ තවත් වේරියන්ට්ස් හැදෙනවා. මේ අතරින් අපි අර කලින් කාසල් එකේදී දැකපු කෙනා නෙවෙයි, වෙනත් ඊට වඩා ගොඩක්ම දරුණු වේරියන්ට් කෙනෙක් අනිත් වේරියන්ට්ස්ලව පරාද කරලා තමන්ගේ ටයිම් ලයින් එක ප්‍රධාන ටයිම් ලයින් එක බවට පත් කරගන්න ඇති. හැබැයි අපි කලින් දැකපු කෙනා සාමයට කැමති කෙනෙක් වුණාට මේ ඉන්න වේරියන්ට්ස් බොහෝ දුරට මල්ටිවර්සල් වෝ එකට ගොඩක්ම ආස කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් ඒක එහෙමනම් මේ ටීවී එක තියෙන අතු බෙදෙන එක නවත්තනවා වෙනුවට මේ බෙදෙන අතු මොනිටර් කරන්න සහ ඒ බලය අල්ලගන්න වෙන්න පුළුවන්.
හැබැයි මේව මගේ අනුමාන විතරයි. මේ කිව්ව ටික හරිද වැරදිද කියලා දැනගන්න නම් අපිට අනිවාර්යයෙන්ම ඊළඟ සීසන් එක වෙනකම් බලාගෙන ඉන්න සිද්ධ වෙනවා. ඉතින් ඇත්තට මට අද ලොකු උමනාවක් තිබුණා කලින් එපිසෝඩ්ස් ගැන කතා කරන්න. විශේෂයෙන්ම මම වැඩිපුරම ආස කරන පස්වෙනි එපිසෝඩ් එක ගැන. හැබැයි මේ වීඩියෝ එක අද ගොඩක් දිග වැඩි වෙන නිසා මම මේ ගැන කතා කරන්න යන්නේ නැහැ. අදට වීඩියෝ එක නවත්තනවා. ඉතින් මේ ලොකේ ටීවී සීරීස් එක ගැන ඔයාලගේ අදහස් තියෙන්න පුළුවන් වෙනස්ම විදිහේ. ඒ වගේම වෙනස්ම තියරිස් තියෙන්න පුළුවන්. මේ හැම එකක්ම කමෙන්ට් කරන්න පහල කමෙන්ට් සෙක්ෂන් එකේ. ඒක හැමෝටම ගොඩක්ම ඉන්ට්‍රෙස්ටින් දෙයක් වේවි. ඉතින් ඔයා තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මගේ බබල් ටයිම්ස් චැනල් එක දැම්ම සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ඔන් කරලා තිබුණොත් ඔයාලට පුළුවන් මම ඊළඟට වීඩියෝ එකක් අප්ලෝඩ් කරපු ගමන්ම ඒක නොටිෆිකේෂන් එකකින් දැනගන්න. බොහෝ දුරට ඊළඟ මගේ ෆිල්ම් රිවිව් එක 1999 අවුරුද්දේ රිලීස් වුණ ෆයිට් ක්ලබ් රිවිව් එක වෙන්න පුළුවන්. එහෙනම් මම අදට ගිහින් එන්නම්. අපි අයිමත් දවසක හමු වෙමු අලුත් වීඩියෝ එකකින්. For everyone's time. Can I be next?